අයිබන් ලංකාවට ආවෙනික කුරුල්ලන් ගැන ෂර්ලි උපුල් කුමාර අපේ කෙනෙක් අපිට ආවෙනික කෙනෙක් ලියු පොතක් එළ දැක්වුණා පසුගියදා ඉතින් ඒ ගැන තොරතුරු කතා කරන්න බලාපොරොත්තු වෙන මුලින්ම කියන්නේ අයිබන් හිතට දැනෙන හද රැඳෙන දේ දැනගන්න විමසන්න අපත් සමග එක් වෙන ඔබ සැමට අපි ඔබට ගෙන ලංකාවට ආවෙනික කුරුල්ලෝ පොත එළි දැක්වීම උත්සවය ගැන තොරතුරක්. දැන් මේ පොතක් එළි දැක්වීමක් ගැන විශේෂයෙන් කියන කාරණා නැහැයි කියලා ඔබට හිතනව නම් නෑ. එහෙම නෙවෙයි. පුංචි දූලා පුතාලා අනිවාර්යයෙන්ම හතර හිතර හදවතට නරඹන විත්තිය දැන් අපි හොඳාකාරව දන්නවා. එහෙම දූලා පුතාලට කියන්න ඕනේ දැන් මේ පොත ලියලා තියෙන අයියා හෝ මාමා තමන්ගේ වයසට අනුවනේ දැන් ෂර්ලිට අයියා හරි මාමා හරි කියලා කියන්නේ. දැන් ඕගොල්ලෝ කාලේ කියන්නේ පුංචි දරුවේ කාලේ ෂර්ලි මේ එහෙම පොතේ කතෘවරයා බට්ටිච්චෙක් ගැන තමන් කළ පර්යේෂණය පුංචි එක්සයිස් පොතක ලියලා ඒ කාලේ ලොකු මාමා කෙනට ගිහිල්ලා පෙන්වවලු මෙන්න මම බට්ටිච්චා ගැන දන්න දේවල් කියලා. එහෙව් කෙනා තමයි මේ ඔහුගේ දෙවෙනි පොත ලියන්නේ. එහෙව් කෙනා තමයි ස්වර්ණවාහිනියේ මේ වෙනකොට නියෝජ්‍ය ප්‍රවෘත්ති සංස්කාරක හැටියට කටයුතු කරන්නේ. ෂර්ලි උපුල් කුමාරගේ දෙවෙනි පොත තමයි ලංකාවට ආවෙනික කුරුල්ලෝ. දැන් මේ උත්සවය පැවැත්වුණේ කොළඹ හතර නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී. ෂර්ලි අවුරුදු 10ක් විතර තිස්සේම පරිසරය පිළිබඳ අධ්‍යයනයේ යෙදෙන සංනිවේදකයෙක්. ලංකාවේ පමණක් ජීවත් වන කුරුළු විශේෂ 33ක් සිටින බව සඳහන්. ඒ වගේම විස්තරාත්මක තොරතුරු ඇතුළත් සිංහල භාෂාවෙන් පළමුණු ප්‍රථම සිංහල කෘතිය ලෙසත් මෙය වැදගත්. පළමු පිටපත පිළිගැන්වුණේ ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම පරිසරක නීතිවේදියා වන ජගත් ගුණවර්ධන මහතාට. මෙහි ඇතුළත් විශාල ප්‍රමාණයේ සිතුවම් නිර්මාණය කර තිබෙන්නේ අපේ රටේ සිටින ප්‍රවීණ වනජීවී චිත්‍ර ශිල්පියෙක් වන ජයන්ත ජිනසේන මහතා. ඇත්තෙන්ම එතුමන්ගේ චිත්‍ර නම් ඉතාම අපූර්වයි කියන්නට අවශ්‍යයි. පාසල් විෂය නිර්දේශයේ ආවේනික කුරුල්ල ගැන තොරතුරු ඇතුළත් වන නිසා නව තොරතුරු තියෙන මේ කෘතිය දරුවන්ටත් විශේෂයෙන් වැදගත් වෙනවා. ආවේනික සෑම පක්ෂියෙකුගේම සිංහල නාම, දෙමළ නාම, විද්‍යාත්මක නාම, කුල, ගෝත්‍ර, ව්‍යාප්තිය, ආහාර හා ප්‍රජනනය, චර්යාව වගේම විශේෂ ලක්ෂණ ගැන තොරතුරු ඇතුළත්. ලංකාවේ කුරුල්ලෙක් ගැන තොරතුරු ඇතුළත් ප්‍රථම පර්යේෂණ වාර්තාව ගැනත් ගත වූ වසර 155ක කාලය තුළ ආවේනික කුරුල්ලන්ගේ සංඛ්‍යාව වෙනස් වීම ගැනත් මේ කෘතිය ඉතා පැහැදිලිව තොරතුරු තියෙනවා. අවුරුදු 132කට පස්සේ අලුතෙන් කුරුල්ලෙක් වාගෙන තියෙන්නේ මේ අවස්ථාවේ. කුරුල්ලන් සම්බන්ධයෙන් අධ්‍යයනය ආරම්භ කරපු කෙනෙක් වශයෙන් ශිරපයින් සම්බන්ධයෙන් පොතක් මුලින් නිකුත් කිරීමක් මම දකින්නේ ඒ ගමන් මගේ යම් කිසි ජයග්‍රහණයක් විදියට. උත්සවෙරිතින් මටත් ඇරවීමක් තිබුණා ස්වර්ණවාහිනියේ හින්දාම විතරක්මත් නෙවෙයි ඉතින් ෂර්ලිගේ හිතවත ඒ වගේම පරිසරයට ඉතින් මමත් ලැබි. මොකද ෂර්ලිට ප්‍රශ්න ඕන තරම් ආව ජීවිතයට. ඒ කිසි දෙයකට ඔහු සැලුනේ නැහැ. ඔහු අර පතන් කුකලා වගේ පැත්තකට විතර සීමා වෙලා නැති වෙන පැත්තට ගියේ නැහැ. ඔහු නැති වෙන දේවල් වලට හරහට ගිහිල්ලා ඔහු ඉතාම ධෛර්ය සම්පන්න තරුණයෙක් බව ඔප්පුකට තිබෙනවා. අද මෙලෙස ඔබ මා හමු වීමට නිමිත්ත වූ මගේ ලංකාවට ආවිනික කුරුල්ලෝ කෘතිය නිර්මාණය කිරීම සඳහා මට දිරිදුන් බොහෝ දෙනෙක් සිටි. මම හොඳට සබහදාමට ආදරය කරන කෙනෙක් ඔබ මහ කෙරෙහි තිබු විශ්වාසය ලෙසම රකින්නවා ඔබ හැමතෙම බොහෝ පිං.